ගෙනියන්න වෙනවා. ඒ ගෙනියන කම අපි අර තියාගන්නේ රිකවරි පොසිෂන් කියලා. ඔබ අහලද රිකවරි පොසිෂන් තියා තියන්නේ මෙහෙම උඩු පිළි අතර තියන්නේ පැත්තට හරවලා තියන්නේ. ඔළුවේ තියෙන කොටේ අයින් කරලා එයාව දකුණු පැත්ත ඇලියට හෝ වම් පැත්තට කැමති පැත්ත ඒක ප්‍රශ්නයක් නෑ. මේ පැත්තට හරවලා එහෙම හැරෙව්වොත් එහෙම එයාගේ මේ අත මෙහෙම දැන් පැත්තට හැරෙන්නේ මේ පැත්තට මෙහෙම උඩින් තියා ගන්නවා මේ කකුල නවලා හරවනවා. හරි? ඒතර මේ කකුල නවලා තියෙන හින්දා එයා මේ පැත්ත හැරිලා ඉන්නේ. කොට්ටයක් මුත් තියන්නේ උඩ තියන අත අපිට පුළුවන් මෙහෙම යටින් තියන්න පොඩි සපෝට් එකකට. අපි කියන රිකවරි පොසිෂන් කියලා. හරි? මේ රිකවරි පොසිෂන් එක තමයි අද දිගටම ඉඳලා තියලා තියන්නේ. එහෙම නැත්නම් හදිස්සියෙත් එහෙම තිබ්බොත් එහෙම එකක් සංගික ෆෝල් බෑක් වෙන්න පුළුවන්. හදිස්සියෙත් වමන ගියොත් එයා සී කර්ම තිබුණ නැත්නම් වමනේ පිටුගුර යන්න පුළුවන්. ඒව ඔක්කොම නවත්ත ගන්න පුළුවන් මේ රිකවරි පොසිෂන් එකෙන්. ඒක ඇනස්ටෙච් එකෙන් විතරක් නෙමෙයි ඕනම පුද්ගලෙක්ට කලන්තයක් කැලකැවිලා ඕනම කෙනෙක්ට අපි මේ පොසිෂන් එක දියන්න පුළුවන්. ඒ වගේම ස්පෝර්ට්ස් මීට් වල කලන්තයන් පේශ කටිය ඉන්නවා ළමයි ඉන්නවා කලන්තයලේ හැමෝම කියන රිකවරි පොසිෂන් එක කියලා. ඒ පොසිෂන් එකෙන් තමයි අපි එක්කන් ඉන්නේ ඉක්මනට හොස්පිටල් එකට. හරි නේද? මොකක්ද ගැටලුවක් කොහෙද තිබ්බොත් ඕල්ටන් මාව දැක්කොත් තාමත් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දන්න දෙයක් නම් කියලා දෙන්න. දන්නේ දෙයක් නම් හොයලා කියලා දෙන්න. හරි හරි thank you very much Dr. Senator. මේ ඇතර මේක අපිට සපෝට් කරන අපේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට හරගෙන යන්න ගොඩක් සපෝට් කරනවා. ඉතින් ස්පෙෂලි ડોක්ටර් සෙනිතට තෑන්ක් කරනවා මේ වැඩසටහනට ඇවිල්ලා අපිව මේ විදිහට මේක සමස්තේ නෙමෙයි මොකෝරත් අපි අර කියන්න උත්සාහ කරන මේක ඔක්කොම නෙමෙයි. මේක පොඩි දැනුවත් තමයි මේ වගේ දේවල් තියෙනවා. ඇතර මේක අපි දැන් ප්ලෑන් කරන්නේ ෆුල් ඩේ ප්‍රෝග්‍රෑම්ස් ඇතරම. අපි පරිතුලම් හදාගෙන යනවා, ගයිඩ්ලයින් හදාගෙන යනවා. මේකටම විතරක් අපි අර උදේ කියපු ටික ඇරෙන්න මේ සම්බන්ධයෙන් විතරක්ම වන්ඩේ ප්‍රෝග්‍රෑම් එකක් හැම ආයතනයකටම يعني ඒ ආයතනවල තියෙන පහසුකම් වල සමහරකට අපි උදාහරණයක් ටීවී ඩ්‍රයිවර් කෙනෙක් ගමු අපිට දවසක් තියාගෙන ඉන්න එයාට කොහොමද අපි මේ දැනුම පොඩ්ඩක් හරි ලබා දෙන්නේ කියන්නේ ඒ විදිහට අපි ප්ලෑන් කරගෙන යනවා දැන් ඕගොල්ලන්ගේ වගේ ආයතනයකදී මේ වැඩසටහනම අපිට يعني මේක නිකන් يعني අවේයනස් එකක් විතරයි අතට මේක ලොකු වල ස්කිල් එකක් ඩෙවලොප් වෙනවා කියන එක අපි එක්ස්පෙක්ට් කරන්නේ හැබැයි එක්ස්පෙක්ට් ඒක එහෙම ට්‍රයි කරනවා නම් එතනම හරි වටිනවා. දැන් මේක උනත් මොකක්ද අපි කරන්න ඕන ඉමර්ජන්ටිලි මොකක්ද කරන්න ඕන කියන එකේ ඇටෙන්ෂන් එක ගන්න පුළුවන් නම් ඒ දැනුවත් වීම තියෙනවා නම් අපිට ගොඩ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා ඉතින් බොහොමත්ම ස්තුතියි නැවතුවාරය ඩොක්ටර් සෙනිතට අපිත් එක්ක ආවට අපි මේ වැඩසටහනත් එක්ක මේ සම්බන්ධ වුණාට අපි ඊළඟට අපි අවස්ථාව දෙනවා. Thank you very much. අපි මිස්ටර් ක්‍රූස්ට මේ රෙඩ් ක්‍රොස් එකේ ට්‍රේනර් සහ මොකද කියන්නේ ට්‍රේනර් ගම්බාලි සීකේ අදන එතුමත් අපිත් එක දිගටම ඉන්න මේ කියන්නේ අපිට මේ කියන්නේ ෆස්ට් එයිඩ් ට්‍රේනර්ස් ලගේ අපි දැන් ලංකාවේ තියෙනවා ෆස්ට් එයිඩ් ට්‍රේනින් කරන ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් සර්විසස් සෞඛ්‍ය දාන මේ ආයතන තුනක් එක්කම ඉතාමත් ළඟින් වැඩ කරන මොකෝ ඒ අය තමයි දැන මේ වෙනකන් ඇතරම තවමත් ඒ අය තමයි මේ සමාජයත් එක්ක කමියුනිටි එකත් එක්ක මේ වැඩසටහන ගෙනියන්නේ. ඉතින් අපි මේ සම්බන්ධයලා මේක තව පොඩ්ඩක් අපි අර කොහොමද ස්ට්‍රීම් ලයින් කරන්නේ? ලංකාවට අවශ්‍ය විදිහට අපි තව ටාගට් ගෲප්ස් වැඩි කරගෙන මොකෝ අපිට මේ ඒ නිසා ඉතින් ගොඩ සහයෝග දෙනවා ඉස්සරහ ඉඳනම ඇතරම මේ NCD යුනිට් එකේ මේ ෆස්ට් එයිඩ් කියන පාර්ට් එක අපි අඳුනගලි 2016 අවුරුද්දේ. ඉතින් ගොඩ දේවල් අපිට කරන්න තියෙනවා ඉස්සරහට. ඉතින් නැවත වාරයක් ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන් ඔයගොල්ලන්ගේ ආයතන හරහා ඔයගොල්ලන්ගේ ජාලය හරහා රටටම ගෙනියන්න අවස්ථාවක් සකස් කරන්න මොකෝ අපේ අපි ඉස්සරහට වෙලාවක් තිබුණා කතා කරමු අපේ ජාලය ගැන. ඒ හරහා මේ සම්බන්ධයෙන් අපි ට්‍රේන් කරන දේවල් අපේ රීජනල් ට්‍රේනර්ස්ලා ඉන්නවා. ඒ අයව කොහොමද අපි එකතු කරගන්නේ ට්‍රේනින් ගෲප්ස් හදාගෙන යනවා අපි මේ මොහොත වෙනකොට. මොකෝ අපිට ඕනකම තියෙන්නේ අපේ ඔබ්ජෙක්ටිව් එක අපේ ටාගට් එක තමයි හැම ගෙදරකටම අඩුම ගානේ එක්කෙනෙක් අඩුම ගානේ ෆස්ට් එයිඩ් බේසික් ෆස්ට් එයිඩ් මේ අපි කතා කරන සාමාන්‍ය ලොකු ලයිෆ් සපෝර්ට්ස් මේ අර කිව්වේ ඩිෆිබ්‍රිලේටර්ස් ගැනලා අර කිව්වේ අර උපකරණයක් වෙන්නේ මේ අර මැෂින් එකක් ගැනලා මේ
එක පාර ෂොක් එකක් දෙන ඒවා ගැන සම්බන්ධව මොකෝ ආයෙ අපිට නැහැ ඇත්තටම අර මෙතුමා කිව්ව විදිහට ලංකාවේම තියෙන දෙකක් හෝ තුනක් වගේ තමයි පබ්ලික් ප්ලේසස් වල. ඉතින් ඒවා නැහැ. එතකොට දැන් එහෙමනම් අපි කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ හදිසියකදී? එතකොට එක දෙදරක අඩුම ගන්න එක්කෙනෙක් හරි පුහුණු කරන්න පුළුවන් වුණා තමයි බේසික් ලයිෆ් සපෝර්ට් ගැන. එතකොට අපි තුන් මෙතන 20ක් 30ක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙන 10ක්වත් ඉන්නවා කියලා බේසික් ලයිෆ් සපෝර්ට්. එතකොට කවුරු හරි දැන් සමහරවල් වගේ අපි අපි විනාඩියක ඉන්න මිස්ටර් ක්‍රූස් හරිද? මේ මේකේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ දැන් අපිට හදිස්සියෙම ගෙවල් වල ඉඳි විවිධාකාර දෙන සමහර උන්ට හිර වෙනවා එක එක දේවල් උගුරට උගුර මේ මේ ටොපි හිර වෙනවා රඹුටන් ගැට හිර වෙනවා මාස්ක ඇලි හිර වෙනවා බත්ගුලි හිර වෙනවා ඒ කියන්නේ එකක් දාන්න ගිහලා අනිත් බත්ගුලි ගිලිනවා ඒක හිර වෙනවා ගිහිල්ලා ඔය ප්‍රශ්න ගොඩ වෙනවා ඊට පස්සේ ඒ වුණ නැත්නම් මේ මොකක්ද එක එක දේවල් දාගන්නව පොඩි උ නහය අස දාගන්නවා ගුරු හිර කරගන්නවා බැටරි ගෑලි හිර කරගන්නවා ඉතින් මේ මේ සමස්තයේදී මේ හදිසියෙන් දේවල් මේ ඉතාලම ඉක්මනින් ක්‍රියාත්මක වුණ අපිට පෙනෙවි අපි දැක් අපි අපේ අපේ විසිනිටියේ අපි දැක දැක ඉන්නකොට මේ පුද්ගලයා මරණයට පත් වෙනවා. හරි සරලයි. මොකෝ විශ්වාස කියන්නේ සරල සරල කියන්නේ ඒක සරලව ගන්න එපා. ඉතින් ඒකයි අපි හිතමු බැරිලාවත් පොඩි එකෙක්ගේ නහය හරිද ඕනම කෙනෙක්ගේ නහය පොවන්න වතුර ටිකක් මේ වෙලාව තිබ්බොත් විනාඩි 10ක් 15ක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ මේ මේ මල කලක් මිසක් මර තියෙන දීලික් නෙමෙයි. මේව පොඩ්ඩක් රිස්ක් එක අඳුන ගමු. රිස්ක් එක අඳුනගෙන ඒක ප්‍රිවෙන්ට් කරන්න උත්සාහ කරමු. ප්‍රිවෙන්ට් කරන්න බැරි වුණොත් ඒකට බැරි වෙලාවත් මේ අනුතරට මුහුණ දුන්නොත් ආන්ගෙන් පස්සේ කොහොමද අපි ඉක්මනට මෙයාට උදව් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් නැවත වාරයක් ඔබතුමාට ආරාධනා කරනවා මෙතනින් ඉස්සරහට ගෙනියන්න. කාලය චුට්ටයි තියෙන්නේ අපිට. ඒනම් මම හිතනවා අපිට ඵලදායි වැඩසටහනක් ඉස්සරහට තව පැයක් පැයකම ආරක් විතර ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. හරි ඔබතුමාගේ අවස්ථාව. පැයක් පැයකම ආරක් කියනවා බලනවා.